කොච්චර ගැඹුරක් තියෙනවද කියලා බලන්න. ආන් අතින් වතුර වැටෙන්නේ ඉන්නේ මේ මෙතනින්. ඒක කොච්චර යටකට ගිහින් හැර ලස්සන අම්බලමකුත් තියෙනවා බෝවැල්ලට යන්න කලින්. මෙතනින් තමයි බෝවැල්ල පල්ලට යන්න තියෙන්නේ. මේ මේ පඩි පෙළ ගිහිල්ලා බහලා යන්න ඕනේ. මේ පැත්තෙන් උඩ ගහේ උඩට. ලස්සන හැබැයි. මාවේ. බෝවැල්ල බලන්න ආන් අතනින් නියන් වතුර ඔහොම ඇවිල්ලා. මේ හරිය නිකන් මේ ස්විමින් පූල් එකක් වගේ කියන්නේ. වතුර එක්කහුව වෙලා මේ මෙතනින් වැටෙනවා. මේ මෙතනින් මේ හරියට නිකන් ගොඩක් අනතුරුදායකයි මේ. බලන්න මේ හරිය. කියන්නේ අරෙන් ආවොත් ඒ අර වලක් වගේ හැදලා තියෙන. මේක පොඩි එක. මේක වතුර වැටුණට මේ ලොකු මේ පිටන්නේ ඇතුළේ තමයි පිටින්නේ තියෙන්නේ. මේ ටික මව වගේ මේ වතුර මේ බලන්න බොයල් මේ ටිකේ වතුර ගලාගෙන යනවා. මේ මෙතනින් වැටුනොත් එනදී ආයේ කෑලිත් නැති වෙනවා. ඔව් දැන් මෙතන අර වතුර ප්‍රෙෂර් එකත් එක්කනේ යන්නේ. මෙතන මේ මෙතන ප්‍රෙෂර් එකක් ගා මේ මෙතන අර අතනින් ගහගෙන ගියොත් මේ අර මේ හැරි බාගම් මතුන ඒක අරගෙන මතුවේ දැන් අපි උනා තියෙන්නේ මේ zoom කරලා මේ වීඩියෝ එක ගන්න නැත්නම් මේ ළඟටවත් යන්න බෑ. ඒ කියන්නේ අවදානම් වැඩි මේ හරිනේ. මෙතන මේ ඊයේ පෙරේදා අහුමෙහෙල උඩහ කොටසට වැහලා තියෙනවා. ඒ වැස්සත් එක්ක තමයි මේ හැරේ මඩ වතුර කියන්නේ. මේ ගොඩක් උඩහට වහිනකොට මේකේ වතුර එකපාරටම වැඩි වෙනවා. ඒකනත් මේකට එනවනම් ඒ ගැනත් අවධානයෙන් ඉන්න. මොකද මේ වතුර වැඩි වෙනවා කියන්නේ මෙතනින් බල්ලා මේ වගේ තේරෙනවා නේ. මෙතනින් පල්ලහැර ඔක්කොම වෙනවා. එන ගැඹුරු ඉතින් මේ හැරිය. දැන් අර අර ටිකේ වුණා බලන්න වතුර ටික අර කොච්චර ප්‍රෙෂර් එකකින් යන කියා පොඩ ඉන්නවා ලංකලා. මේක තමයි බෝ ඇල්ල. ගොඩක් අය මෙතෙන් එනවා අඩුයි. මොකද මෙතන තියෙන අවධානමත් එක්ක මඩ වතුර තියෙන්නේ අර අරේ ඉඳන් ඉන වතුර කියන්නේ. මේ හරියත් ගැඹුරු ඇති. මොකද මේ හරිය කවුරුවත්ම නාන්නේ නැහැ. නාන්නේ තන් අර උඩ හරියදී. ඔයාලා කැමරාවට පේන්නේ නැහැ මේ උඩ හරිය තමයි නාන්නේ. මේ හරියකින් ගැඹුරුයි. ඒ වගේම මේ අවදානමක් තියෙන හැබැයි ලස්සනයි. මේ හරියම ගොඩක් ලස්සනයි. ඔය පල්ලෙහා. ඔයාලා පල්ලෙහා. ඉතින් මේ අයියෙන් වහින කාලේට මේක උඩින් වතුර දානවා ඇති. මොකද මේ ගල් එහෙම සෑහෙන්න මැදිලා තියෙනවා මේ ටිකේ. මේ ගල් වෙනකොට වුණත් ලැස්සනවා. මේ ඉතින් ඔයාලට කියන්න තියෙන ඉතින් මේ වහින කාලෙක එන්න එපා. මොකද උඩහට වහිනවා නම් මේ ඔය වතුර වැඩි වෙනවා එකපාරටම. මේ අවදානම් ඉතින් වැඩි ගොඩක්. ඔයාලන ඔයාලම ඔයාල සුන්දර වගේම ඉතින් අවදානමක් තියෙනවා. කොච්චර ගැඹුරක් තියෙනවද කියලා බලන්න. ආන් අතනින් වතුර වැටෙන්නේ ඉන්නේ මේ මෙතනින්. ඒක කොච්චර යටකට ගිහිල්ලා හැරලා එනවද? කීයක් ඕනේ ගිහිල්ලා හැරලා. දැන් අවුරුදු කීයද මේ ගල් එවන් මැදලා තියෙන කොච්චර කාලයක් තිබුණේ?
බාන්න අර ලස්සන වගේම එතන මේ කියන්නේ අවදානමකුත් තියෙනවා. හයියෙන් වහිනකොට මේ අර ගස් උඩ නිහින් වතුර යනවනේ. ඒක මේ ටික එහෙම හෙන්න මේකක් ඉන් වැටෙන්නේ. මේ ටික එහෙම සෑහෙන ගැඹුර ඇති. මේ කුඹුක් අපි පල්ලට ඇවිල්ලා තියෙන්නේ මේ මත්තමින් ඉන්නේ පල්ලට. ඒ වගේ කියන්නේ මේ වගේ මේ කුඹුක් අතර අපි දෙබලෙන් ඉහෙතර දාන ගැතුර. ඔව්. හයියෙන් වහින කාලේ. ඒක කොච්චර වතුර ගොඩක් යනවද නේ? වතුර එකපාරටම දරුණා. මං හිතන්නේ මාවනල අරණායක ඒ දිහාන වහිනව ඇති. ලස්සන දියල්ලක් කියනවානේ ඉතින්. ඒ වගේම අවදානමකුත් තියෙනවා ලොකු මේ දියල්ලත් එක්ක. ඇත්තනේ නාන එක නම් එතන හොඳ නැහැ. දැහැන්න ජලකඳක් තියෙනවා මේ.